මෙරටින් දහස ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණා. ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1231 දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 636837 දෙනෙකු දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 597118 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් පුත් කලින් 23725 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 25ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15944ක් දක්වා ඉහළ ගියා. බූස්ටර් මාත්‍රාව ලබාගත් අයට මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නැති බවට පළවෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මාස්ක් එක අපි අයින් කරන්න වෙන්නේ අපගේ මේ කාර්යාවේ අවසාන අංගයේ විදියට. අපි ඊට කලින් අපි දැනට තියෙන මේ බූස්ටර් මාත්‍රාව හැකිතාක් දුරට අරගෙන, ඒ කියන්නේ ඉලක්කගත කණ්ඩායම මිලියන 14.1ක් ඉන්නවා. ඒ 14.1ටම මේ බූස්ටර් මාත්‍රාව දීලා එතකොට තමයි අපිට යම්කිසි ප්‍රතිශක්තිකරණයක්, ඒ කියන්නේ මේ රෝගයට විරුද්ධව අපිට සමාජයේ තියෙනවායි කියලා යම්කිසි තහවුරුවක් ගන්න පුළුවන්. අවසාන තීරණය විදිහට තමයි අපිට මාස්ක් එක ගලවනවද කියන එක තීරණය කරන්න වෙන්නේ. මීට වැඩිය අපි දාලා තියෙන මෙම සීමාවන් අපිට තවත් ලිහිල් කරන්න පුළුවන්. ඒක තමයි මම ගිය පාරත් කිව්වේ. මම හිතනවා ඒක වැරදි විදිහට තමයි අර්ථකථනය කරලා තියෙන්නේ. අපි තාම සංගීත සම්දර්ශන වලට අපි තාම පර්මිෂන් දුන්නේ නැහැ. ඒත් පර්මිෂන් ගන්න නම් අපි ඉස්සෙල්ලා මේ බූස්ටර් මාත්‍රාව අරගෙන ඒකේ බූස්ටර් මාත්‍රාව ගන්න ප්‍රතිශතයේ 70%ක් 80%ක්වත් තියෙන්න ඕනේ. රෝග ලක්ෂණ ඇතනම් වහම වෛද්‍යවරයෙකු මුණගැසිය යුතු බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. කොහෙත්ම නොසලකා හැරීමට බැරි රෝග තත්ත්ව දෙකක් අපිට තියෙනවා. ඒ කියන්නේ ඩෙංගු රෝගය. මොකද ලංකාව පුරාම මේ ඩෙංගු රෝගය ඉතිං විට විවිධ පළාත් වලින් වාර්තා වෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නා කොවිඩ් රෝගය. ඒ වගේම මේ මොහොතේ යම් ප්‍රමාණයකට සුළු වෛරස් උණ ප්‍රභේද කීපයකුත් පැතිරෙමින් පවතිනවා. මෙතනින් COVID-19 සහ ඩෙංගු රෝගය කියන දෙකම නොසලකා හැරීමට බැරි රෝග දෙකක්. පැය 48කට වැඩි දිගට පවතින උණක්, ඒ වගේම අපට ඉතාමත්ම තදින් දැනෙන පරිදි කැස්ස හෙම්බිරිස්සාව, අපපුව අපහසුව වගේ ඇඟට දැනෙන ලෙස රෝග ලක්ෂණ තියෙන සෑම අවස්ථාවකම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. පරීක්ෂණ කරවා ගැනීම වැදගත් වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.